හරි අපි අද දවසේ වේග සම්බන්ධ ගැටලුවක් කතා කරනවා. මම මේ ගැටලුව කියවන්නම් බලමු. ඔයාලට මේක කියවලා ඇත්තේ P නම් නගරයේ සිට X ද Q නම් නගරයේ සිට Y ද එකිනෙකා මුණ ගැසීම සඳහා පිළිවෙලින් පැයට කිලෝමීටර 4ක් හා පැයට කිලෝමීටර 2ක වේගයකින් පෙරවරු 8ට එකවර පිටත් වෙනවා. ඔවුන් දෙදෙනා හමුවන්නේ කීයටද? හමුවන්නේ X නගරයේ ඉඳලා කොපමණ දුරකින්ද කියලා තමයි අහන්නේ. හරි P නගරේ ඉඳලා X කියලා කෙනෙක් යනවා Y කියලා කෙනෙක් යනවා Q නගරේ ඉඳලා මේ දෙන්න යන්නේ වේග දෙකකින් මේ දෙන්න කොයි විදිහරි හම් වෙන්න එපා නේද මුණට මුන්නේ ගමන් කරන්නේ එතකොට මුණ ගැසීම සඳහා මුණට මුන්නේ යන්න ඕනේ එතකොට ඒ හම් වෙන තැන කොතනද ඒ හම් වෙන්නේ කීයටද කියලායි ඔයාලගෙන් අහන්නේ හරි අපි මේක පොඩි මේ සටහනකින් පෙන්නුවොත් මේ කතා කරන ගාන අපට පුළුවන් මේක මෙහෙම ඇඳලා දෙන්නන්න නේද ඔන්න නගර දෙක තියෙනවා P සහ Q කියලා මේකේ X කියලා කෙනෙක් ඉන්නවා එයා යනවා පැයට කිලෝමීටර 4ක වේගෙන් නේද පැයට කිලෝමීටර 4ක වේගෙන් ඊට පස්සේ මෙයා යනවා අනිත් පැත්තට පැයට කිලෝමීටර 2ක වේගෙන් නෝයි නේද හරි මෙයා පිටත් වෙන්නේ 8ට මෙයා පිටත් වෙන්නේ 8ට හරි එතකොට මේ දුර කිලෝමීටර 40යි නගර දෙක අතර දුර කිලෝමීටර 40 හරි එතකොට මෙතෙන්දී තමයි අර ඔයාලට මම කියලා දීපු සාපේක්ෂ වේගය කියන කොටස තමයි ඒ කියන්නේ සාපේක්ෂ වේගය කියන එක තමයි මෙතෙන්දී අදාළ වෙන්නේ මෙයා පැයට කිලෝමීටර 4ක වේගයෙන් යනවා මෙයා පැයට කිලෝමීටර 2ක වේගයෙන් එනවා නේද එතකොට මේක අපිට පුළුවන් මෙයාට සාපේක්ෂව ඒ කියන්නේ y කියන එක කියන්නේ නිශ්චලයි කියලා හිතුවොත් x මේකෙදි x කියන එක නම මේකෙදි මෙන්න මෙයාගේ මේ x කි 4යි y ගේ 2යි එකතු වෙලා 6ක වේගයකින් යනවා හා සමානයි හරි 6ක වේගයකින් x විතරක් යනවා හා සමානයි ඒ කියන්නේ 6ක වේගින් x කිලෝමීටර 40ක් යන කොච්චර වෙලාවක් යනවාද කියලා හෙවුවා නම් මේක හොයාගන්න පුළුවන්. හරි? හා. එතකොට මේකට තියෙන සූත්‍රය මොකද ළමයි? වේගය සමානයි දුර බෙදීම කාලය. හරි. එතකොට දැන් අපෙන් අහන්නේ දැන් මෙතන එතකොට එහෙනම් වේගය තියෙනවා. මේ තියෙන වේගය. ආ? වේගය තියෙනවා. ඊට පස්සේ මේ තියෙන දුර කිලෝමීටර 40ක් දුර තියෙනවා. එස කාලය හොයාගන්න ඕනේ අපිට එහෙනම් මේක පුළුවන් මේ සූත්‍රයෙන් කාලය සූත්‍රය නිර්මාණය කරන්න කාලය සමානයි මේ දෙක මාරු කරන්න දුර බෙදීම වේගය කාලය සමානයි දුර බෙදීම වේගය එහෙනම් අපිට ඔන්න ඒ සූත්‍රයට ආදේශ කරන්න මේ දෙන්න හම් වෙන්න ගත වෙන කාලය හොයාගන්න පුළුවන් මම කියපු දේ පැහැදිලි ඇති මෙයා 4ක වේගෙන් එනවා මෙයා 2ක වේගෙන් එනවා එහෙම එනකොට දැන් ඔයාලට මම මේ පාඩම කියලා දෙන්න කිව්වා අපිට මුහුණ මුහුණා මුහුණලා වාහනයක් එනකොට අපට යා වේගින් එනවා වගේ පේන්නේ. ඒ කියන්නේ අපිට බොහොම ලොකු වේගකින් පේන්නේ. ඒ කියන්නේ අපේ වේගයයි ඉස්සරහින් එන වාහනේ වේගය එකතු වෙලා තමයි පේන්නේ. ඒ නිසා මෙතෙන්දි අපි මේ දෙක එකතු කරලා 6ක වේගින් යනවා වගේ. එක්කෝ මෙයා 6ක වින්න අර පැත්තට යනවා නැත්නම් මේ x ඉන්නේදී y 6ක වේගින් මේ පැත්තට එනවා. හරි? ඒ විදිහට තමයි මේ ගාන හදන්න ඕනේ. එතකොට ඒ නිසා අපිට එතකොට දෙන්නගේ දෙකක් කියලා ගන්න අපි එක්කෙනෙක් කියලා ගන්නවා. එක්කෙනෙක් 6ක වේගින් යනවා. හරි? දෙන්නා කිට්ටු වෙන එක නෙමෙයි දෙන්නගේ වේග දෙක එකතු වෙලා. හරි? හයක වේගෙන් යනවා කියලා ගන්න. හරි. එහෙනම් අපි කාලය සමානයි දුර බෙදීම වේගය කියන සූත්‍රය ආයි ලියාගෙන කාලය සමානයි දුර බෙදීම වේගය කියන සූත්‍රය ලියාගෙන අපි මේක ආදේශ කරගමු. කාලය සමානයි දුර බෙදීම වේගය දුර කිලෝමීටර 40යි වේගය ආවා අපිට 6යි km/h වෙනකට පැය කිලෝමීටර 6යි කිලෝමීටරට කිලෝමීටර කැපිලා යනවනේ h වෙනේක උඩට ගියාම පැය වලින් උත්තරේ එනවා. හරි 46 බෙදමු 46 බෙදුවා ළමයි 6වරක් 36යි ඉතුරුයි 4ක් දශම වලට යන්න අවශ්‍යතාවය නැහැ ඔබ නවත්තන්න ඒ කියන්නේ එනවා ළමයි පැය 6යි 6යි නේද මෙතන පැය 6යි ඊට පස්සේ 6න් 4ක් ඉතුරුයි නේද 6න් 4ක් ඉතුරු වෙනවා මේ භාග කොටසකුත් එක තමයි උත්තරේ ඉන්නක 6න් 4යි කියලා ලියන්න තු ඕන නම් 3න් 2යි කියලා ලියන්නත් පුළුවන් සුළු කරලා හරි එතකොට දැන් මේක ඔය තියෙන පැය වලින් විතරනේ අපි හිතුව මේක අහන්නේ පැය සහ මිනිත්තු වලින් කියලා. හරි. ඉතින් දැන් ඔබ ගාන දීලා වෙලා පැය සහ මිනිත්තු වලින් ලියන්න කියලා. නැත්නම් උත්තර හතර තියෙන පැය මිනිත්තු වලින්. එතකොට අපිට මේක පැය සහ මිනිත්තු වලට පෙරලා ගන්න වෙනවා. නේද?
තන අපිට මේ පැය 6 ගැටලුවක් නේ. ඒ පැය 6 ද හරිනේ. පැය 6 ගැටලුවක් නේ. හැබැයි පැය මේ මෙන්න මේ මේ භාග කොටස කොහොමද අපි මිනිත්තු භාගට පත් කරන්නේ. නේද? පැය 6 6න් 4 කියන එක මිනිත්තු භාගට පත් කරන්න වෙන දරුවනේ. 6න් 4 අපිට පුළුවන් මේ 6න් 4 කියන කොටස ඒක පැයනේ. පැය මිනිත්තු කරන්න මොකද කරන්න ඕනේ? 60න් ගුණ කරන්න. ඕනම වෙලාවක පැය මිනිත්තු ගන්න 60න් ගුණ කරන එකනේ කරන්නේ. අය නම් මේක 60න් ගුණ කරන්න. ආ 6 වරක් 9යි. නේද? ආ එහෙනම් එනවා උත්තරේ පැය 6යි මෙතන යටින් කියන්නේ ඊට මදි වගේ හින්දා මම මෙතන ලියන්න පැය 6යි මිනිත්තු 40යි කිය. පැය 6යි මිනිත්තු 40යි වන්න ගත වෙන කාලේ. ඒ කියන්නේ මේ P සහ Q දෙන්න හම්බ වෙන්නේ දෙන්නම පැය 6කුයි මිනිත්තු 40කින් ගමන් කරාට පස්සේ. හරි දෙන්නම පැය 6ක් ගමන් කරන්න ඕන බලන්න එක්කෙනෙක් ගියොත් එහෙම මේ 40 හින්දා පැය 10ක් යනවා දැන් ඉස්සෙල්ලා කියොත් තනියම මෙයා දෙකේ වේගෙන් આવොත් එහෙනම් මෙයාට පැය 20ක් යනවා. එන්න. ඒ පැයකට කිලෝමීටර 2යි යන්නේ. එහෙනම් 40ක් කියන්නේ පැය 20ක් යනවා. මේ දෙන්න එකට ගමන් කරන හින්දා දෙන්නම පැය 6 මිනිත්තු 40කදී ඒ දෙන්න හම්බ වෙනවා. හරි. දෙන්න පිටත්තර තියෙන 8ට. ඒ නිසා අපි බලමු මේක පැය 24ට ගමුකෝ අපි. පැය 24ට ගත්තාම පහසුයි. පැය 8ට පිටත් වෙලා තියෙනවා. පැය 6යි මිනිත්තු 40ක් මේකට එකතු කරන්න. 40යි 8යි 6යි 14යි. ඒ කියන්නේ පැය 24 ලොස් වෙන්න 14යි 40ට තමයි. දෙන්න හම්බ වෙන්නේ අපි මේක පැය 12 ලොස්සට ගත්තොත් 14 කියන 12 පහ වෙලා නේද ඒ කියන්නේ 5වරුනේ ආ එහෙනම් ඉන්නේ උත්තරේ 5වරු 2යි බිඳු දාන්නේ 2යි 7 කියනකොට 2යි 40ට ඔන්න මේ දෙන්න හමු වෙන වෙලාව හරි උදේ 8ට පිටත් වුණොත් 5වරු 2යි 7ට තමයි මෙයාල දෙන්න හම්බ වෙන්නේ හරි. එතකොට මේක අතර පයින් යන ස්පීඩ් එකක් වගේ. මොකද පැයට කිලෝමීටර් පැයකටම ගිහිලා තියෙන කිලෝමීටර් 2යි. පැයටම ගිහිලා තියෙන කිලෝමීටර් 4යි. එතකොට පයින් යන ස්පීඩ් එකටත් වඩා ගොඩක් අඩුයි. ඒ නිසා තමයි ඉච්චර පයින් යන්නේ. හරි. එතකොට එහෙනම් ඒ කොටස හරි. ඒකම තව කොටසක් ඔයාලෙන් අහනවා. ඒ තමයි මේ කාලේ දැන් මේ කියන්නේ මේ දෙන්න හම්බ වෙනකොට මේ P නගරේ ඉඳලා කොච්චර දුරකින්ද මේ දෙන්න හම්බ වෙන්නේ. හරි. දැන් මේ ගාන දැක්කම ඔයාලට පේනවා මේක වගේ මේක දෙගුණයක් වෙන්නේ කියලා. අපිට හිතලා මේ ගාන හදන්නත් ඉපා. හරි. ආ. එතකොට මම දැන් පොදුයි කියලා දෙන්නම් හරි එහෙනම් මේක මොගලට එහෙම දෙගුණයක් කියලා ඉන්නේ නැහනේ හරි එතකොට මේකේ දෙන්න හම්බ වෙන තැන හොයා ගන්න ඕනේ එතකොට මෙයා පැයට කිලෝමීටර් 4ක වේගෙන් යන හින්දා එයා තමයි වැඩි කොටසක් ගිහිල්ලා ඇත්තේ ඒක වැඩි දුරක් ගිහිල්ලා මේ වගේ තැනකදී තමයි හම්බ වෙන්නේ ඈ අර එයා එන්නේ ඊට වඩා අඩු දුරක් මෙයා වගේ ඇත්තටම බැලුවොත් දෙගුණයක දුරක් මෙයා ගමන් කළා හරි ඇයි ස්පීඩ් එක දෙගුණයක් හින්දා හරි ඒ ගැන හිතන අවශ්‍යතාවයක් නැහැ මේක කරන්න ඕනේ මෙහෙමයි P වල ඉඳලා මේ x ගමන් කරන කාලය p වල ඉඳලා x ගමන් කරන කාලයක් තියෙනවනේ. එතකොට p වල ඉඳලා x ගමන් කරන කාලය ළමයි හරි. يعني පැය 6යි මිනිත්තු 40ක්. ඒ පැය 6 මිනිත්තු 40 මේ x ගමන් කළා. නේද? හරි. ඒ දුරම ඒ කාලයම මේ අනිත් එක්කෙනත් ගමන් කරනවා. එතකොට දැන් මෙයාත් එහෙනම් පැය 6 මිනිත්තු 40ක් ගමන් කළා මෙයාත් පැය 6 මිනිත්තු 40ක් ගමන් කළා ඒ නිසා අපට ඕන නම් y වල ඉඳලා කොච්චර දුරකින්ද මෙයා හම්බුනේ කියලා හොයන්න පුළුවා මෙයා පැයට කිලෝමීටර් 2ක වේගෙන් පැය 6 මිනිත්තු 40ක් ගත ගමන් කරපු දුර හෙව්වනම් එහෙම නැත්තම් x වල ඉඳන් මේ p වල ඉඳන් කොච්චර දුරකින්ද කියලා හොයන්න පුළුවන් අපට x කියන එක කෙනා පැය 2 පැය 6 මිනිත්තු 40ක් ගමන් කරපු දුර හෙව්වනම් ඔය දෙකම හෙව්වොත් තමයි මේ 40ට සමාන වෙන්නත් ඕන නේද ඇයි 2 කිලෝමීටර් 40 මේ දෙන්න අවසන් කරන හින්දා හරි එහෙනම් අපි මේක හොයන්න දාන්න වෙන සූත්‍රය අයිත් මේකේ සමාන දුර බෙදීම කාලයේ සූත්‍රයෙන් හදා ගන්නවා දුරට සූත්‍රය මේකම පුළුවන් නේද දුර කියන්නේ කාලය වේගය වැඩි කිරීම කාලය නා අපි එහෙනම් එකට කියලා බලමු මේක කොහොමද හදන්නේ කියලා දුර සමානයි වේගය ගුණ කිරීම කාලය හරි එහෙනම් අපි බලමු x කියන එක කෙනා එයාගේ p වල ඉඳලා දුරනේ හරිනේ එහෙනම් අපි x ගේ දුර x යන දුර තමයි හොයන්න ඕනේ නේද හරි එහෙනම් අපි p වල බලමු p වල ඉඳන් කොච්චර දුරකින්ද කියලා x ගේ වේගය බලන්න x ගේ වේගය පැයට කිලෝමීටර් 4යි ඒක ගුණ වෙන්න ඕනේ පැය 6යි මිනිත්තු 40 පැය 6 මිනිත්තු 40 මෙතන ලියන්න එපා දරුවනේ මොකද පැය සහ මිනිත්තු කියන්නේ එකක දෙකක් එතකොට මිශ්‍රණයක් එනිසා උත්තරේ අපිට ගැටලුවක් වෙනවා හදන්න ගියොත් අමාරු වෙනවා එනිසා අපි අර කලින් ගණිපු 6යි 6න් 4ටම යන්න හරි එක වර්ගකින් දාන්න ඕනේ නේද 6 6න් 4යි අපිට ආවෙ ඉස්සෙල්ලා ඒකෙන් පස්සේ 5 මිනිත්තු කරගත්තා ඒක ආදේශ කරගමු එතකොට 6 6න් 4 ළමයි මේකත් දැන් එන්න 4 6න් 6 6න් 4න් ගුණ කරන්න ඕනේ
කොහොමද මේ භාග සංඛ්‍යාවක් ගුණ කරන්නේ? මීට කලින් කියලා දීලා තියෙනවා විෂම භාග කරන්න ඕනේ නේද මේ මිශ්‍ර සංඛ්‍යාව නේද? ඒක 6 6 36 4 40 ඇත්තටම අපිට 6 4 කියලා හරින් ආවත්. හරි. මේක එහෙනම් සූළු කරන්න පුළුවන් අපිට මේක මේකෙන් ගුණ කරලා. නේ? ආ එහෙනම් අපි 4 ගුණ කරනවා 6 40 න් දෙකෙන් ගැප්වා 2 3 තව කපන්න ඉලක්කමක් නැහැ. ආ එහෙනම් එන්නේ අපිට දෙවරක් 4 80යි 40 දෙවරක් 4 80යි 80 බෙදීම 3යි කියලා. හරි. අපි 80 3 නුත් බෙදලා බලමු. 80 බෙදෙන 3 3 අරක් 2 6යි ඉතුරුයි 2ක් 20ට 3 අරක් 6 18යි ඉතුරුයි 2ක් නේද? පිටත් තියාගත්ත ආයි 20ට බැලුවම ආයි 6ක් එනවා. ආයි 18 ඉතුරුයි 2ක් දැන් ඔයාලට මේ රටාව තේරෙනවා. නේද? ආ 6 පේලියක් යන්නේ. හරි. එහෙනම් 6 පේලියක් යනවා නම් මේක යනහන් යනවා ඇති 26.0 යෝනම් ඒක පොඩ්ඩක් ලියමුකෝ. මම මේක පොඩ්ඩක් මකලා ඒක ඉස්සත් පැහැදිලි කරන්නම්. ඔයාලට කොහොමද මේ ඉවර වෙන්නේ නැතුව යනවනම් වටේ යන්නේ කියලා. දැන් මෙහෙම 6 පේලියක් යන්නේ. හරි. ඒතර උත්තරේට අපි ওই 6 පේලිය ලියන්නේ අපට ඕනේ ඉලක්කම් දෙකකින් නම් මේ වගේ ඉලක්කම් දෙකකින් නම් දශම ස්ථාන දෙකකින් නම් දශම දෙපස් ඉලක්කම් දෙකක් නම් මෙන්න මේ අතරින් මෙන්න මේ අතරින් මේ යහ පැත්තේ තියෙන ඉලක්කම් වලින් මුල්ම ඉලක්කම දිහා විතරයි අපි බලන්නේ. ඒ ඉලක්කම ළමයි 5 හෝ 5ට වඩා වැඩි නම් එක්කෝ 5 නැත්නම් 5ට වඩා වැඩි නම් මෙන්න මේ ඉස්සරහයි දශම ස්ථානට එකක් එකතු කරන්න ඕනේ. ඒක තමයි වටේන නීතිය. හරි. ආසන්න විදියට ගන්න නීතිය එකක් එකතු කරන්න 5ට අඩු නම් ඒ කියන්නේ බිඳුව නම් එතන තියෙන්නේ 1 නම් 2 නම් 3 නම් 4 නම් තියෙන්නේ එකතු කිරීමක් නැහැ. ඔය කෑල්ල හොම්ම ලියන්න පුළුවන්. හරි. අයින්කන ඉලක්කම 5ට වඩා වැඩි නම් නැත්නම් 5 වුණොත් 28 එකක් එකතු කරන්න. ඒ නිසා මේකේ උත්තරේ ළමයි ඉන්නේ 26.67යි කියලා. එකක් එකතු වෙන මොකද 6 5ට වඩා වැඩි හින්දා මේ අහන්නේ දුරක්. ඒ නිසා උත්තරේ ඉන්නේ කිලෝමීටර වලින්. කිලෝමීටර වෙන්නේ මේ HN එකකට H කැපිලා ගියා. කිලෝමීටර තමයි ඉතුරු වෙන්නේ. ඒක නිසා 26.67යි තමයි මෙයා මෙච්චර දුර 40න් 26.67ක දුරක් ගිහිල්ලා තමයි මෙයාව හම්බ වෙන්නේ. අනිත් පැත්තට අපිට මේක දෙක ආදේශ කරොත් ළමයි මේ දුරත් වෙනවා. දෙක එකතු කරාම 40න්වත් ඕනනම් මම කිව්වා. හරි. දැන් සමහර ළමයි මේකට උත්තර ඇහුවාම 26.7යි කියලා උත්තරේ දාලා තිබුණා. හරි. මේක දැන් වටේන ප්‍රමාණය දශම ස්ථාන දෙකකට දෙකට කියලා නැති හින්දා සාමාන්‍යයෙන් අපි දෙකකින් කියන්නේ කවුරු හාට හරි ඕනනම් මේක එකකින් ලියන්නත් තිබුණා. එකකින් ලියුවනම් එහෙම එහෙම කියලා නැති හින්දා. එකකින් ලියන්න උනා නම් එහෙම අය ඉලක්කම් ටික කොහොමද තියෙනවනේ. ඒතර දැන් මේ මේ එකක් නෙමෙයි මෙත මේ ටික තමයි මට ඕනේ. එහෙනම් ඊළඟට තියෙන මුල්ම ඉලක්කම මෙන්න. ඒ ඉලක්කම දිහා බලන්න එකත් පහට වඩා වැඩි. එහෙනම් මෙතෙන්ට එකක් එකතු වෙනවා. එහෙම ආව නම් ඔයාලට උත්තර ලියන්න වෙන්නේ 26.7 කිලෝමීටර් කියලා. හරි. මේක පූර්ණ සංඛ්‍යාවට වට යන්න ගියොත් තමයි එතකොට අපිට පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ මේ කැලණ ඉන්න ඕනේ 26 විතර. ආ එතකොට දශම ස්ථානයේ අයින් කරන මුල්ම ඉලක්කම බලන්න ඒකත් පහට වඩා වැඩි මෙතන විදිහට නම් එනම් මෙතෙන්ට එකක් එකතු වුනාම 27 කිලෝමීටර්. ඔන්න ඔහම තමයි ළමයි රට යාම කරන්නේ. හරි. හරි. එහෙනම් ඔය ගාන අදට ඇති. අපි එහෙනම් ඊළඟ දවසේ ඊළඟ ගානකින් හමු වෙමු. හරි. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි.